අද වීඩියෝ එකේදී ඔයාලට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඩොකියුමන්ට් එකක් තුලට ස්ක්‍රීන් ෂොට් එකක් එහෙම නැත්නම් ස්ක්‍රීන් ක්ලිප් එකක් ඇතුළත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට ස්ක්‍රීන් ෂොට් එකක් ඇතුළත් කර ගැනීම සඳහා විවිධ වූ ක්‍රමවේද භාවිත කරන්න පුළුවන් වුණාට Word මෘදුකාංගයේ latest versions වල මේ මෘදුකාංගයේ තුලම අවශ්‍ය කරන ස්ක්‍රීන් ෂොට් එක එහෙම නැත්නම් ක්ලිප් එක ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සපයලා තියෙනවා. ඉතින් අපි බලමු ස්ක්‍රීන් ෂොට් එකක් එහෙම නැත්නම් ස්ක්‍රීන් ක්ලිප් එකක් අපි ඩොකියුමන්ට් එක තුලට පහසුවෙන් ඇතුළත් කරගන්නේ කොහොමද කියලා. මම මේ වගේ sample document එකක් භාවිත කරනවා. මේ sample document එකේ header එක සඳහා logo එකක් ඇතුළත් කර ගැනීමයි මේ අවස්ථාවේදී මගේ අවශ්‍යතාවය වන්නේ. ඒ සඳහා මම අන්තර්ජාලයේ තියෙන යම්කිසි web පිටුවක කොටසක් තෝරා ගැනීමට තමයි සූදානම් වෙන්නේ. මේ සඳහා තමන්ට හැකියාව තියෙනවා අවශ්‍ය කරන web browser open කරගෙන ඒ තුල තමන්ට අවශ්‍ය කරන web පිටුව open කරගන්න. ඉන්පසුව නැවත සැරයක් තමන්ගේ word document එක තුලට පිවිසිලා මේ screenshot එක එහෙම නැත්නම් මේ screen clip එක ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ස්ථානයේ කර්සර් එක පොසිෂන් කරන්න. මම මේ අවස්ථාවේදී මගේ ස්ක්‍රීන් ක්ලිප් එක විදිහට ලෝගෝ එකක් ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වන නිසා මම මේ ලෝගෝ එක header section එකේ ඇතුළත් කරනවා. ඒකට හේතුව තමයි මේ ලෝගෝ එක මගේ ඩොකියුමන්ට් එක පුරාවට තියෙන සියලුම pages වල header එකක් විදිහට ඇතුළත් විය යුතු නිසා. ඒ නිසා මම header එක සීමාව තුළ double click කරලා header එක active කරගන්නවා. ඉන්පසුව insert කියන ribbon එකට මාරු වෙලා insert ribbon එකේ illustrations කියන එක යටතේ screenshot කියන drop down එක අරගන්නවා. ඉතින් මේ screenshot කියන drop down එකේදී ඔයාලට පේනවා ඇති දැනට available windows කියලා මෙන්න මෙතන පෙන්නනවා. මේ වෙලාවේදී active වෙලා තියෙන windows තමයි screenshot එකක් විදිහට පෙන්වන්නේ. මගේ අවශ්‍යතාවය වන්නේ web පිටුවක තියෙන යම්කිසි කොටසක් crop කරලා ලබා ගැනීමයි. ඒ සඳහා මම screen clipping කියන option එක මත click කරනවා. එවිට මේ විදිහට දැනට මම ඕපන් කරගෙන ඉන්න බ්‍රවුසර් වෙත ඉක්මනින්ම මාරු වෙලා අදාළ වෙබ් පිටුව අපිට දිස්වන ආකාරයට සලස්වනවා. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා මගේ මවුස් පොයින්ටර් එකේ හැඩය ක්‍රොස් එකක් බවට පත් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ඔයාලට පුළුවන් අවශ්‍ය කරන ලෝගෝ එක තියෙන ඒරියා එක සිලෙක්ට් කරගන්න. මම මෙන්න මේ විදිහට මේ X එක භාවිත කරලා මට අවශ්‍ය කරන ලෝගෝ එක සිලෙක්ට් කරගන්නවා. මගේ සිලෙක්ෂන් එක අතහැරියාට පසුව මෙන්න මේ විදිහට මගේ ඩොකියුමන්ට් එකේ හෙඩර් සෙක්ෂන් එකට මම අර සිලෙක්ට් කරගත්තු ඒරියා එක ක්ලිප් එකක් විදිහට ඇතුළත් වෙනවා. ඉතින් මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් ලබා ගැනීම ඉතාමත් පහසු වෙනවායි කියලා ඔයාලට තේරෙනවා ඇති. තමන්ට අවශ්‍ය කරන හරිම පෝෂන් එක මේ විදිහට සිලෙක්ට් කරලා බොහොම පහසුවෙන් ඇතුළත් කර හැකි නිසා. ඉතින් තමන්ට අවශ්‍ය කරන සීමාව, තමන්ට අවශ්‍ය කරන දිගපළල මේ විදිහට සකස් කරගත්තට පස්සේ මට පුළුවන් මේ හෙඩර් ෆුටර් සෙක්ෂන් එකෙන් ඉවත් වෙන්න. ඉන්පසුව මෙන්න මේ විදිහට මගේ ඩොකියුමන්ට් එක පුරාවට මම ඇතුළත් කරපු ස්ක්‍රීන් ක්ලිප් එක හෙඩර් එකක් විදිහට අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ ඔප්ෂන් එක භාවිත කරලා ඩොකියුමන්ට් එකක් තුලට ස්ක්‍රීන් ෂොට් එකක් එහෙම නැත්නම් ස්ක්‍රීන් ක්ලිප් එකක් ඇතුළත් කර ගැනීම මීට පෙර පැවති ආකාරයට වඩා ඉතාමත් පහසුයි කියලා. එසේනම් මෙවැනි වැදගත් වූ තවත් කරුණු රාශියක් සමගින් ඊළඟ වීඩියෝ වේදී නැවත හමු වෙමු.